අද අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ මැනුවල් වාහන පිළිබඳ කතා කරන්න. අද ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන ඔටෝ වාහන නිසා මැනුවල් වාහන වලින් ගොඩක් දෙනෙක් ඈත් වී තිබෙනවා. ඒ වගේම ගොඩක් අය තුල අනිසි බියකුත් තිබෙනවා මැනුවල් වාහන වලට. හැබැයි පොඩි දෙයක් කියන්නට ඕනේ. මැනුවල් වාහනයක් පුරුදු වුණොත් ඕන වාහනයක් ඔබට පදින්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරලා අපගේ සේල් ටීවී YouTube channel එක subscribe කරන්න. මැනුවල් වාහනයක් ධාවනය කිරීමේදී අපට සුවිශේෂී අංග කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ අතර ඇක්සලරේටර් එක, බ්‍රේක් එක, ක්ලච් එක, හෑන්ඩ් බ්‍රේක් එක, ස්ටීරින් වීල් එක සුවිශේෂී වෙනවා. ඔන්න ඉතින් අපි දැන් වාහනය පනගන්නටයි සූදානම් වෙන්නේ. වාහනය පනගන්වන්න කලින් වාහනේ ක්ලච් එක පාගලා නිව්ටන් එකට දාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න AC ඕෆ් කරලා වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඔන්න ඉතින් අපි වාහනේ පණ ගන්නවන්නටයි යන්නේ. මුලින්ම වාහනේ යතුරු කටට යතුර දාලා වාහනේ පණ ගන්නවන්න ඕනේ. ඉන්පසුව කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මාර්ගය පැහැදිලිතාවය තහවුරු කරගන්න. ඉන්පසුව බ්‍රේක් එක පාගලා හෑන්ඩ් බ්‍රේක් එක පහලා දාන්න ඕනේ. ඉන්පසුව ක්ලච් එක පාගලා ගියර් එක ෆස්ට් එකට දාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න සයිට් කණ්ණාඩි බලලා මාර්ගයේ පැහැදිලිතාවය නැවත වරක් තහවුරු කරගත යුතුයි. ඉන්පසුව ඔබට දැනෙයි ඔබගේ වාහනේ පොඩි ভাইබ්‍රේෂන් එකක් එක්ක ඉදිරියට ඇදීමට සූදානම් කියලා. ඔන්න ඔය අවස්ථාව තමයි අපට විශේෂිතම අවස්ථාව වෙන්නේ. මොකද අපි දැන් ධාවනයට සූදානම්. ඔන්න ඔය අවස්ථාවේදී ඔබට පුළුවන් ඔබගේ කකුල ඇක්සලරේටර් එකට තියලා ටිකෙන් ටික ඇක්සලරේටර් එක තද කරන ගමන් ක්ලච් එක ටිකෙන් ටික අතාරින්නට. ඉන්පසුව ඔබට දැනේ ඔබගේ වාහනය ඉදිරියට ඇදෙනවා කියලා. ඔන්න ඒ විදිහට ඉදිරියට ඇදෙන වාහනය ඔබට පුළුවන් ජියර් මාරු කරගන්න. ඒ කියන්නේ ඔබට පුළුවන් ක්ලච් එක පාගලා නැවත වරක් සෙකන්ඩ් එකට දාලා මාර්ගය තුල ධාවනය කරන්නට. ඔන්න ඔය විදිහට හැමතිස්සෙම ක්ලච් එක පාගලා ඔබට 3rd එකට 4th එකට 5th එකට ජියර් මාරු කරගන්නට පුළුවන්. මතක තියාගන්න සුවිශේෂී කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි ඔබ හිතන්නේ ඔබ පටු මාර්ගයක කඩතුළු උණ මාර්ගයක යනවා කියලා. එහෙම නැත්නම් ලොකු ට්‍රැෆික් එකකට සෙට් වෙනවා කියලා. එවිට ඔබ කල යුතු වන්නේ ඔබ ක්ලච් එක පාගලා ඔබගේ වාහනේ 1st ජියර් එකට දාගන්න ඕනේ. එවිට ඔබගේ වාහනය නතර වෙන එක ඔබට වළක්වා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ හිතන්නේ ඔබ හයිවේ එක තනිතලා බිමක ගමන් කරනවා කියලා. එවිට ඔබට පුළුවන් ඔබගේ ක්ලච් එක පාගලා ඔබට 3rd එකට 4th එකට 5th එකට වගේ ගියර් මාරු කරලා ඔබගේ පෙට්‍රල් ඉතුරු කරගෙන ඔබගේ ධාවනය ඉදිරියට කරන්නට. එසේනම් මැනුවල් වාහනයක් නිවැරදිව පදින ආකාරය තමයි මම ඔබට දල වශයෙන් මේ ගෙනාවේ. මේක ප්‍රායෝගිකව කිරීමේදී ඔබට තවත් ලොකු අත්දැකීමක් ලබා ගන්නට පුළුවන්. මම හිතන විදිහට මම අර කලින් කිව්ව විදිහටම මම හිතන්නේ මැනුවල් වාහනයක් පදිනවා කියලා කියන්නේ ඔබට පුළුවන් ඕනම වාහනයක් පදින්නට. අපි අද කතා කළා මැනුවල් වාහනයක් හරියට ධාවනය කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු අපි කොහොමද මැනුවල් වාහනයක් හරියට පාවිච්චි කරන්නේ කියලා. මැනුවල් ගියර් වාහනයක් පදිනකොට වැදගත්ම දේ තමයි හරියට ක්ලච් එක පාවිච්චි කරන එක. වාහනේ පදින විදිය තමයි ක්ලච් එකේ ආයු කාලය තීරණය කරන ප්‍රධානම සාධකය. ක්ලච් රීප්ලේස්මන්ට් කියන්නේ ටිකක් වියදම් වෙන වැඩක්. අපි බලමු ඒ සඳහා බලපාන සාධක මොනවද කියලා. පළවෙනිම එක තමයි රයිඩින් ද ක්ලච් කියන්නේ. වාහනේ පැදීමේදී ගියර් මාරු කිරීමෙන් පසු ක්ලච් පැඩල් එක මදක් පාගාගෙන යෑම හොඳ නැහැ. සෑම ගියර් මාරුවකටම පසුව ක්ලච් එක ස්මූත්ලි මුදා හරින්න ඕනේ. ක්ලච් එක මදක් පාගාගෙන යෑමෙන් ක්ලච් ඩිස්ක් එක, ෆ්ලයිවීල් එක ඒ ඔක්කොම ස්ලිප් වෙන්න බලනවා. ඉතින් ක්ලච් ඩිස්ක් එක ගෙවෙන එක අහන්න දෙයක්ද? අපි මේ කිව්වේ නගරබද හෝ ට්‍රැෆික් එකේ පදිනකොට නොවෙයි. වේගෙන් තදබදය අඩු පාරක පදිනකොට. ඒ වගේම තමයි නිව්ට්‍රල් එකට තැන දෙන්න ඕනේ. මේ කියන්නේ මොකක්ද? ලොකු ට්‍රැෆික් එකක හරේ කලර් ලයිට් එකේ හරේ නවත්තගෙන ඉන්නකොට වාහනේ නිව්ට්‍රල් කරලා ක්ලච් එකට පොඩි නිදහසක් දෙන්න. එතකොට බර එන්නේ හෑන්ඩ් බ්‍රේක් එකට විතරයි. හැබැයි ගියර් එකේ ඉන්නකොට ක්ලච් එකට එන වෙහෙස ඊට වඩා වැඩි. ඒ වගේම තමයි
ඉක්මනින් ගියර් මාරු කරන්න ඕනි. හිතන්න ඔබ යන්නේ සෙකන්ඩ් එකේ කියලා ඔන්න තර්ඩ් එකට මාරු වෙනවා. තර්ඩ් එකට මාරුන ගමන් සුමටව ඉක්මනට ක්ලච් එක මුදා හරින්න. ගොඩක් වේලාවට අලු ඩ්‍රයිවර්ස්ලාට තමයි මේක හුරු නැත්තේ. එහෙම නොවුනොත් අපි මුලින් කිව්වා වගේ රයිඩින් දි ක්ලච් වගේ දෙයක් තමයි මේකෙනුත් වෙන්නේ. ඒ වගේම තමයි වාහනේ ගියර් එකේ නවත්තලා යන්න එපා. ගොඩක් වේලාවට අපි පල්ලමක් දෙසට නම් රිවර්ස් එකේ හෝ කන්දක් දෙසට නම් ෆස්ට් එකේ නවත්තලා යන්න තමයි හැමතිස්සෙම සූදානම් වෙන්නේ. හැබැයි එන්ජිම දිව්වේ නැතත් ඒකෙන් ක්ලච් එකට අමතර පීඩාවක් ගේනවා. හිතන්න හෑන්ඩ් බ්‍රේක් කේබල් එකද ක්ලච් කේබල් එකද රීප්ලේස් කරන්න අපට වැඩිපුර වියදමක් යන්නේ කියලා. ඒ වගේම තමයි කන්දක ක්ලච් බැලන්ස් කියලා කියන්නේ. ගොඩක් වේලාවට කන්දක ට්‍රැෆික් එකේ වගේ යනකොට මැද නවත්තලා ගන්න උනොත් අපි පුරුද්දට ක්ලච් බැලන්ස් කරලා ගත්තට ඒක ක්ලච් එකට පීඩනයක්. ඒ නිසා වාහනේ පදින මුල් කාලේ වගේ හෑන්ඩ් බ්‍රේක් එකෙන් ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ක්ලච් එක බ්‍රේක් එක කරගන්න එපා. අපි ගොඩක් වේගයෙන් යන වේලාවට ළඟ නවත්ත ගන්න, වංගුවක් ගන්න, ඩවුන් ෂිෆ්ට් කරනවා. ඒකත් ක්ලච් එකට ලොකු පීඩනයක්. ක්ලච් එකයි බ්‍රේක් එකයි දෙකම සහයෝගයෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි ගියර් එක සෙල්ලම් කරන්න නම් යන්න එපා. ඒ කියන්නේ මැනුවල් වාහනයක ළඟ ළඟ නිතර නිතර අනවශ්‍ය ලෙස ගියර් මාරු කිරීම, ඒ කියන්නේ පිකප් කිරීම වගේ දේවල් ක්ලච් එකට අනවශ්‍ය පීඩනයක්. අපි කියන්නේ නෑ එක දවසකින් ක්ලච් එක ගෙවෙනවා කියලා. හැබැයි ආයු කාලය අඩු වෙනවා අපිට නොදැනීම. මෙවැනි වීඩියෝ දිගටම නරඹන්න අපගේ SaleTV YouTube channel එක subscribe කරලා තියාගන්න.